ඔබට හැමතිස්සෙම ඕන වෙලාවක යන්න පාරවල් දෙකක් තියෙනවා ඕන අවස්ථාවක ඔබට ඕන සිද්ධියක් සිද්ධ වෙනකොට ඔබට පාරවල් දෙකක් පේන්න තියෙනවා එක පාරක බලපු ගමන් තියෙන්නේ කටුපඳුරු අනෙක් පාරේ බලපු ගමන් තියෙන්නේ මල් ඔබට පුළුවන් ওই මල් තියෙන පාර ඒකනේ නම් මල්නේ තියෙන්නේ කියලා ওই මල් තියෙන පාරට හැරිලා යන්න නමුත් මේ මල් තියෙන පාරේ හැරිලා ටික දුරක් යනකොට ඒක තැනක් වෙනවා ඔබට එතනින් එහාට ආයිත් ආපස්සට හැරෙන්න බැරි එතනින් එහාට තනිකර තියෙන මහ විස ගෝර කටු ඇනිච්ච ඇනිච්ච දන ඔබ මහ පීඩාවටපත් වෙනවා එතනින් එහාට ඔබ හැරිලා බැලුවට වැඩක් නැහැ. ওই වගේ තමයි ඔබේ ජීවිතයේ ඔබ හොයාගෙන යන ආස්වාදය කියන එක. ඕක ටික දුරක් ගියාට පස්සේ මහ පීඩාකාරී වෙනවා. එක 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 විදිහට දුක් එන්න පටන් ගන්නවා. හැබැයි ඔබ ওই පාර තෝරගන්නේ නැතුව අනිත් පාර තෝරගත්තනම් ඒක ටිකක් හරි කටුකයි ඉස්සෙල්ලාම. නමුත් ඒ ඇනෙන කටු විසකටු නෙවෙයි ඒවනික ඖෂධ වගේ. ඇනෙන්න ඇනෙන්න ඔබ ශක්තිමත් වෙනවා. ඔබට හොඳට ඉවසීම වැඩි වෙනවා. ඔබට දරා ගැනීම හැකියාව වැඩි වෙනවා. ඒක දරාගෙන ටිකක් ඉස්සරහට ගියාට පස්සේ කටු ඉවරයි. එතනින් එහාට මල් තියෙනවා. එතනින් එහාට බොහොම සැනසෙල්ලේ, බොහොම සතුටින් ගමන යන්න පුළුවන්. නමුත් ඔබ වැරද්දක් වැරදි පාරක් ගිහිල්ලි වෙලා. ඒ වැරද්දක් කළොත් එහෙම. එතනින් පස්සේ ඔබේ හිත ඔබට ලොකු චෝදනා කරනවා. ඔබේ හිත ඔබට වද දෙන්න පටන් ගන්නවා. ඔබට නිදහස් වෙන්න බැරි වෙනවා. බණක් ගන්න හිත තියාගන්න බෑ. ඔබ ඉතින් ওই වැරද්ද කළානේ දැන් ඉතින් හාමුදුරුවන්ට තේරෙනවා ඇති ඒක තමයි ඔය ටික කියන්නේ කියලා. මේ ටික කියනකොට හිතෙනවා ඇති. ඔබට තමයි ඔය කියන්නේ. තේනවනේ ඔබ කරපු ඒවා. ඔහොම හිතෙනවා. තේනවනේ ඔබ කරපු ඒවා. දැන් ඒක ඔබට ගැලවෙන්න බෑ. ඒක නෙවෙයි කියන්නේ. ඔන්නෝම හිතෙනවා. ඔය තියෙන්නේ ඔබ ගියේ පාරේ දැන් හම්බෙන කටු. ඔබ ගියේ අර මල් වැටිච්ච පාරට හැරිච්ච නිසා දැන් හම්බෙන කටු ඔය තියෙන්නේ. නමුත් ඔබ එදා ඒ වෙලාවේදී ඔය මල් පාරට හැරෙන්නේ නැතුව කටු පඳුර තිබුණු පාරට හැරුණා නම් අද මේ වෙනකොට බොහොම සතුටින් ඉන්න තිබුණා. මේ සතාටික හැනකොට ඒකනේ නැන්න මම හැරෙව්වේ නෑ නේ පාරට මං කොහොම හරි කාගෙන එක් කටුපඳුර තිබ්බ පාරෙන් හරවලා ආවා එතකොට මහා ප්‍රීතියක් තියෙන හිතේ මහා සතුටක් තියෙන හිතේ අර සාමාන්‍ය වචන වලින් කියන ලොකු ගැම්මක් තියෙන හිතේ ආයිත් ඒ වගේම අවස්ථාවක් කෙනෙකුට බය නැතුව කටුපඳුරට දානවා මොකද එක පාරක් හැරෙව්වේ නේ පාරේ ඊළඟ පාර එනකොට ඊළඟ පාර එනකොට කිසි ගානක් නැතුව ඒ පාරට හරවල යනවා එන්න දරාගෙන ඉන්න හැකියාව වැඩි වෙනවා එන්න ඒ පැත්තට හරවන්න තියෙන කැමැත්ත වැඩි වෙනවා කැමැත්ත කියන්නේ ඒ එතන හිත පිහිටන්න පටන් ගන්නවා හිතට ප්‍රශ්නයක් එන්නේ අනේ ඇයි මෙච්චර මල් තියෙද්දි මේ කටු පාරට හරවන්නේ මට නම් බෑ කියලා හිතෙන්නේ නැහැ ගානක් නැතුව කැලින්ම හරවල දාන. ඒකේ තියෙන කටු ගැටි අයින් වෙනවා කාලයක් යනකොට. මොකද අපි මේ ඇත්තට තියෙන පාරක් ගැන නෙවෙයි කතා කරන්නේ. ওই කටුක ගැටි එන්න හිතට දැනෙන එක අඩු වෙලා යනවා. ওই පාරට හරවන්න කිසි ගානක් නැතුව යනවා. ඒක සාමාන්‍ය පාරක් වෙනවා. එනිසා ඔබට මුකක් හරි ප්‍රශ්නයක් එන වෙලාවට ඔබ හරවන්නේ කොහෙද කියලා බලන්න. ගොඩාක් වෙලාවට මිනිස්සු හරි ලේසියට ඔබ හරවන්නේ දස අකුසලයට. දස අකුසලයට හැරෙව්වට පස්සේ මහ දුක් අප්‍රමාණ තොගයක් විඳින්න තියෙනවා. ඔබට විතරක් නෙවෙයි ඔබ වටේ ඉන්න ගොඩාක් පිරිසත් ඒකින් අපහසුතාවයට පත් වෙලා ඉවිල්ල ඒ එක එක ආකාරයේ දස අකුසල වලට නැඹුරු වෙන්න පුළුවන්. මේ ලෝකෙට මහ විනාශයක් වෙනවා දස අකුසලයට නැඹුරු වුණාම.
එක හිතක් නැඹුරුණා නම් ඇති. ඊට පස්සේ අනිත් අය ඔක්කොටම ඒ පරිසරයට අදාළව එක එක ආකාරයේ දේවල් එන්න පටන් ගන්නවා. දහමර නැඹුරු වෙච්ච ජීවිත නම් කොහොමද දරාගෙන ඉඳි? දහමර නැඹුරු නොවෙච්ච ජීවිත නම් ඒ අය ඔක්කොම එක්කෙනෙක් නිසා දස අකුසල් කරන්න පටන් ගන්නවා. අපි හිතමුකෝ කවුරු හරි ඉන්නවා. ඒ මනුස්සයා කේලම් කියනවා කියමුකෝ. කවුරු හරි මනුස්සයෙක් කියන ඒ මනුස්සයා කේලමක් කියන. දැන් ඒ මනුස්සයා කේලම කියලා කව හරි බිඳවනවානේ. දැන් ඒ දෙන්න එතනින් පස්සේ මොකද කරන්නේ? හරි සතුටින් විසිර යනවා. නැත්තම් අනිත් කෙනාට බැන 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 නුගුණ කිය කී ඉන්නවා. ඒ නුගුණ කිය කී ඒ ඒවා මේ ගහ කොලක් එක කියනව නෙමෙයි නේද? බිල්ඩින් එක කර බිත්ති එකට ගිහින් වෙල බලාගෙන කියනව නෙමෙයි. ඒවා ගිහලා තව කාට හරි මිනිස්සෙට කියන්නේ. ඒ මිනිස්සෙව අඳුරන්නේ නැති මිනිස්සෙට කියන්නේ නෑනේ. එහෙමත් කියනවා ඇති. ගෙදර ගිහලා අම්මට තාත්තට කියනවා ඇති. ඒ මං කියන්නේ යන්නේ සමාදම් වෙන හැමෝම. ඒක අහන හැමෝම. සමාදම් වෙන්නේ මොකක්ද? ඒක අහන හැමෝගෙම හිතවල හටගන්නේ මොනවාද? ඒ හැමෝගෙම ගිනි හටගන්නේ හිතවල. ඇයි? අර මනුස්සයා කියපු කේලමට. ඒ හැමෝගෙම හිතවල අප්‍රසාදයක් හටගන්නවා. දන්න කියන මනුස්සෙක් නම් ඒ මනුස්සෙත් බිඳින්න පුළුවන්. දැන් ඒ දෙන්න අතර මේ මනුස්සයා කියන්නේ කේලමක් නෙමෙයි. බිඳවන අදහසකින් නෙමෙයි දැන් ඔය කියන්නේ. බිඳවන අදහසකින් නම් කියන්නේ ඒකත් ඉතින් කේලමක් තමයි. අර හිතේ තිබුණු තරහ පිට කරනවා නම් අප්‍රසාදේ පිට කරනවා නම් ඉතින් ඒකින් අනිත් මනුස්සයෙක් බිඳිනවා. දැන් ඕක කොච්චරක් දුරට යන එකද කියලා හිතලා බලන්න. එහෙම ඇත්තටම ගැටලුවක් ප්‍රශ්නයක් තිබුණ නැති තැනකට නම් ඇත්තටම මේ බොහොම හොඳ මිනිසෙක් කියලා ඉනන් ඔය මිනිස්සු දෙන්නේක් වෙනන් ඔය පළවෙනි මිනිස්සයා බිඳෙව්වේ. දැන් ඕක කෙලින්ම પરම්පරා ගානක් වුණත් යන ප්‍රශ්නයක් වෙන්න පුළුවන් නේද? ඔබ දැකලා තියෙනවනේ ඉස්සර ඔය પરම්පරා වලින් එන තරහ මරහ තියෙන. අපි ඒ ඈත් එක කටයුතු කරන්නේ ඒ ඔය වලව් වල එහෙම අහලා තිනවනේ પરම්පරා ගානක් ඒ වලව අනිත් වලවත් එක තරහයි. ඇයි? කවුරු හරි කේලමක් කියලා බිඳලා. પરම්පරා ගානක් ඒ පවුල් දෙකකට හැප්පෙනවා. සමහරට අද වලව් පැලැන්ති නැති වුණත් ඒ වගේ ඉතින් පිරිසෙන් පිරිසට ඒව හිතේ තියාගෙන ඉන්න මිනිස්සු ඉන්නවා. අපි උන් එක්කට උන් අපේ જાතිය නෙවේ. උන් ඒ කියන්නේ බබුතේ කියලා වෙන. එහෙම ඉන්න පිරිසු ඉන්නවා. ඇයි? කේලමක් නිසා. අපි හිතමුකෝ ඔය කේලම කියලා බිඳිච්ච මිනිස්සු දෙන්නට ඒකට මොකක් හරි කාරණාවක් කරන්න උනා කියලා. ඒ කාරණාව කරන්න උනාට පස්සේ අපි හිතමු මේ මල ගීක හරි බන ගීක හරි ඒ දෙන හම්බුණා කියලා. දැන් මොන විදිහට කටයුතු කරන්න? පොඩ්ඩ ගැස්සෙන්න බෑ. ඊට පස්සේ ගහ ගන්නවා, බැන ගන්නවා. ඇයි? අර මනුස්සයා කියලම කියලා බිඳවල ඉඳලා ඒ දෙන ගහ ගන්නකොට වටේ ඉන්නයි මොනා කරයිද? ඉතින් ඒ අයට පක්ෂයි පක්ෂයි කියලා හිතේ නැහැ. ඒ පැත්තේ ඒ පැත්ත අරගෙන ඉතින් දෙපැත්තට බෙදෙනවා. බෙදිලිවිල්ල ඒ ඇත්ත ඒකරම යන්න හදනවා. තව පිරිසක් ඉන්න ඕක හා 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 ගහ ගන්න හොඳ නැහැ, ගහ ගන්න හොඳ නැහැ කියලා දෙපැත්තට කරා. සමහර වෙලට ඒ මනුස්සයරත් ගහනවා ඉතින්. ඒකයි දස අකුසලයි කියලා කියන්නේ රතු බුරුතු පිටින් සතර අපායට යන ක්‍රමවේදයක්. තනියෙන් යනවා කියලා කියන්නත් නැහැ. දැන් ගොඩාක් වෙලා ඔෆිස් වල එහෙම ඔය විදිහට කේලම් කියන මිනිස්සු ඉන්නවා. Tamanට රැකියාවේ උසස් වීමක් ගන්න ඕනේ. ඉතින් රැකියාවේ උසස් වීමක් ගන්න ඕන නිසා අනිත් මනුස්සයා කියන්නේ කේලමක් කියලා මොන හරි කියලා වෙලා ඉතින් ඒ එයාව බිඳවලි වෙලා රැකියාව ගන්න හදනවා Tamanට. ඉතින් ඒ කෙනාට ඒ රැකියාව හම්බෙන්නේ නැත්තම් හම්බෙන්නේ නැත්තේ එයාට වඩා සුදුසු කෙනෙක් ඉන්න නිසානේ. එහෙනම් සුදුසු කෙනාවනේ ඔය බිඳවන්නේ. දැන් රැකියාව හම්බෙන්නේ කාටද? දැන් රැකියාව හම්බෙන්නේ නොසුදුසු කෙනෙක්ට. ඒකට ඒ පෝස්ට් එකට
ඉතින් දෙන කවුරුත් නැති හින්ද ඉතින් ඔය කෙනාව දානවා සහ අර හිතවත්කම අර කේලම කියලෙල බිඳවලි වෙල ඊට පස්සේ මම මේ මහත්තයට තියෙන මේ ලිංගතුකමට මම මේ කියන්නේ නැත්නම් නම් වෙන කාටවත් නම් කියන්නේ නැහැ ඔහොමනේ ඔය කියන්නේ නැත්නම් කේලම කියනවා කෙලින්ම අහුවෙන්නේ නැති වෙන්නේ කොහොමද කියන්නේ ඊයේ වෙල අර මහත්තයාගේ ඔය ඩ්‍රයිවර් මහත්තයව කාව හරි අරගෙන නිතරේ මහත්තයත් එක්ක කටයුතු කරන කවුරු හරි පීඑන් කෙනෙක් හරි ඉන්නවනම් එයාට ගිහින් වෙල හිමීට විසබීචි දානවා කියන්න ඕනේ කියලා මෙයාගේ ඔළුවට දැම්මම මේ තේ මිනිස්සයා අර මහත්තයත් ඉන්න එක්ක ඉන්නකම ඕව කියනවා කියනකොට ඒව වැටෙනවා ඒ ඔළුවට වැටුනම අරක බින්දෙනවා දන්නේ මේක බලාපොරොත්තු වෙම තමයි ඒක කරේ කැලි වෙලා රසාව කොහොම හරි ගන්නවා දැන් ඒ රසාව ගත්තට පස්සේ කේලම් කියන එක නවතීද නැද්ද ඉවරයි එහෙම එකක් නැහැ ඔය ඕක පුරුදු කරා කියලා කියන්නේ ඉතින් ආයෙත් මුළු ජීවිතේම ඕක කරනවා ආයෙ එතනත් කේලම් කියනවා එයා කියන්නේ ඊට උඩට කේලම් කියලා විල්ලා එතනින් හිත මේ තමන්ගේ පැත්තට හරවගෙන උඩට උඩට යන ක්‍රමවේදයෙන් හදන ඔය ආයතනේ විනාශ වෙනවා ඔය ආයතනේ සේවකයෝ එකට කොටෝ නොවේ මිනිස්සේ සමහර ආයතනවල ප්‍රධානීන් හරි කැමති ඒ වගේ අනිත් අයගේ වැරදි ඇවිල්ලා හොයලා කියන මිනිස්සුන්ට මේ කියන්නේ මේ ඒ මිනිස්සයාගේ කවුරු හරි ඒ ආයතනයට අයහපතක් කරනවා නම් ඒ මිනිස්සයා ගැන වැරද්දක් ගෙල්ල වෙලා ඒ ආයතනයේ ප්‍රධානීන්ට කියන්න එපා කියලා නෙමෙයි ඒක කියන අදහස මොකද්ද කියලා ඒක කියන්නේ ආයතනයේ අභිවෘද්ධියේ හින්දාද නැත්නම් ඒ දෙන්නව බිඳවන්නද කොටවන්නද ඊට අහක මම කරන්න හොඳ වැඩ උඹ මට කරානේ මේක මම දෙන්නම් ඔබට කියන වෙලාව අන්න එහෙම ඒ අය කොටවන් බොස් එක්ක තියෙන සම්බන්ධي කඩනවා කියලා හිතාගෙන කරනවා නේද ඒක කියලා මම දස අකුසලයේ තියෙන මහා භයානක එක මිනිස්සු ගානක් නැතුව අද කේලම් කී කියනවා මැරිලා බලනවා එතකොට තේරෙනවා අපි මෙහෙම කිව්වට ඉතින් එහෙම ලොකුවට ඉතින් එහෙම හිතවල ඒවා හිටින්නෙත් නැහැ අහනකොට නම් හිතෙනවා ඇත්ත තමයි කේලම් කියන්න හොඳ නැහැ මැරිලා බලනවා මේ ලෝකේ පෙරේතය කියන්නේ පුදුමාකාර දුක් විඳින జాතියක් නමුත් එකපාරට පෙරේතෙක් වෙන්නේ නැහැ පල්ලෙහාටම ගිහිල්ලා වෙලෙ තමයි උඩට එන්න පටන් ගන්න නැත්තම් පෙරේතෙක් වුණත් ඊට පස්සේ හැරි ඔහුගේ විපාකයට පල්ලෙහාට යන්න වෙනවා අනිවාර්යෙන් නිරේ ගාමි වෙලා තමයි ඔබ කියලා කිව්වම ඔහුගේ ගෙවිලි ඉවරයක් වෙන්නේ ඒකේ ශේෂ කර්ම තියෙනවා නම් ගෙවෙන්නේ තමයි ඔබ පෙරේතෙක් වෙන්නේ ඔකම මහ භයානක පාප කර්මයක්. ඔබ කරන්න එපා. මේ බොරු කියන මිනිස්සු ගානක් නැතුව බොරු කියනවා. බොරු කියන්නේ දවසකුත් දාගෙන තියෙනවනේ අප්‍රේල් පළවෙනිදට. පව් නැහැ කියලා. මේදෙනි මොන පව් නැද්ද? චේතනාහම් වික්කවේ කම්මං වදාමි කියලා මෙල්ල කිව්වා මිසක්. මහණෙනි ඒ කාරණාව අප්‍රේල් පළවෙනිදට අදාළ නැහැ කියලා බුදුහාමුදුරුවෝ කියලා නැහැ නිකෝ ඒවා. බොරු කියලා කී දෙනෙක් අමාරු දානවද ඉදාට මිනිස්සු කී දෙනෙක් රැවටෙනවද කී දෙනෙක් අපහසුතාවයට පත් වෙනවද සමහර මිනිස්සු ගහගෙන දැනටත් යනවනේ මිනිස්සුන්ට කේම් තියනවා ඒ මිනිස්සුන් රැවටුවම අප්‍රේල් පළවෙනිදා හින්දා පිරිසක් අප්‍රේල් පළවෙනිදා කියලා වෙලා නිකන් ඉන්න පිරිසක් ඉන්න හැබැයි ඒ මිනිස්සුන්ට මුලින් කේම් ති ගියා සමහර වෙලාවට මේ මිනිස්සේ ගහන්න එනකොට තමයි කියන්නේ අද අප්‍රේල් පළවෙනිදා මේ බොරුවක් කිව්වේ කියලා වෙලා अप्रेल पलवे पऊ कार විහිළුවටවත් දස අකුසල් කරන්න එපා. මොකද ඒවා විහිළු නෙමෙයි නිසා. එදින ඔබේ දරුවන්ට බොරු කියන්න පුරුදු කරන්න එපා. ඒ දරුවෝ බොරු කියනකොට ඒවා ගණන් ගන්න නැතුව ඉන්න එපා.
ඒ දරුවන් යගේ වලක් ගන්න. ඕක මහා භයානක පාප කර්මයක්. ඕකෙන් ඔබේ දරුවව දස අකුසලෙන් ගලව ගන්න බැරි වෙලා යනවා. ඔබ බොරු කියන්නත් එපා. දරුවන්ට බොරු කියන ගන්නන්නත් එපා. පුංචි කාලේ දරුවා මොනවා හරි කෙල්ලෙල්ල බොරුවක් කිව්වම ගණන් ගන්න නැහැ ඉතින්. ඇයි? බොරුවන්නේ කිව්වේ ඉතින් පොඩි බොරුවක් කිව්වට මොකද? ඒ දරුවා පුරුදු වෙනවා. එතකොට ඒ જાති බොරු දිගටම කියයි. ඊට පස්සේ ඊට වඩා ටිකක් ලොකු බොරුවක් කියන වෙන වැරද්දක් කරලා අහු වෙනවා. අහු වුණාට පස්සේ දැන් වැරද්දට තරවටු කරලා කෑ ගහලා බනිනකොට ඒ දරුවා තේරුම් ගන්නවා මම ඊළඟ පාර වැරද්ද නොකළ යුතුයි කියලා නෙවෙයි. මීට වඩා හොඳට බොරු කියන්න පුරුදු වෙන්න ඕනේ. හොඳට බල. මීට වඩා හොඳට අහු වෙන්නේ නැති වෙන මේ වැරද්ද කරන්න පුරුදු වෙන්න ඕනේ. ඊළඟ පාර දරුවා ඊට වඩා හොඳට ප්ලෑන් කරලා ඉවරයි කරනවා. ඔබේ ජීවිතය ඔබ කල්පනා කරලා බලන්න ඔබ කොහොමද කරේ කියලා. ගුරුවරු දෙමව්පියෝ අවවාද කළා අවවාද කළා අවවාද කරාට පස්සේ බයයි කරන්න. නමුත් කරන්න තියෙන ආසාවට කරනවා අහු වෙන්නේ නැති වෙන්න කියලා විල ඊට වඩා කලින්ට වඩා හොඳට. බොරුව කියන කොටත් කලින්ට වඩා හොඳට. මොකද දැන් එකපාරක් එක්ස්පීරියන්ස් එකක් තියෙනවනේ. මෙන්න මෙහෙම කිව්වම අහු වෙනවා කියලා. දැන් ඊට වඩා හොඳ බොරුවක් කියන පුරුදු වෙනවා. දැන් මොකද වෙන්නේ? අපි කියමුකෝ අහු වෙන්නේ නැහැ දැන්. දැන් මොකද වුනේ? නෑ දරුවට හැදෙන්න විදිහක් නැති වෙලා ගියා. අර කරපු පාප කර්මයට එක පැත්තක විපාක තියෙනවා. අනිත් පැත්තෙන් දෙවෙනි පාප දෙවෙනි පාරක් තුන්වෙනි පාරක් ආයිත් ආයිත් ඒ පාප කර්මය කරන්න පාරක් හදාගත්තා. කිසි ගාණක් නැතුව කරලා දානවා. ඇයි? දැන් ඉතින් ප්‍රශ්නයක් නැහැ කරලි වෙල බොරුවක් කියන්නේ තියෙන්නේ. දැන් කවුරුත් දන්නෙත් නැහැ. ඊට පස්සේ ඔකේ ඔය ගානේ පාප කර්ම කරනවා කියන එක හරි නෝමල් වෙනවා. ඊට පස්සේ ඊට වඩා ටිකක් ලොකු පාප කර්මයක් කරනවා. ලොකු වැරැද්දක් කරනවා. එතකොට බොරුවක් කියවම ආයෙත් අහු වෙනවා. මම බොරු නේද කියන්නේ කියලා අහපු ගමන් බය වෙලා කරලා පොඩ්ඩක් මේ වෙනකොට ඔන්න දැන් ආයෙත් අහු වෙනවා. එතකොට අපුරුදු වෙනවා. ඊට වඩා ටිකක් හොඳට බොරු කරන්න ඕනේ. ඒක නෝමල් වෙනවා. ඔබේ ජීවිතය දැන් හොඳට කල්පනා කරලා බලන්න. ඔබ අද කොච්චරක් බොරු කියනවාද දේවල් කරලා කියලා. ඔබේ ජීවිතය ඔබ හිතලා බලන්න. ඔබට දහම හම්බෙන්න කලින් ඔබ ගත කරපු හැටි කොච්චරක් දේවල් කර කර බොරු කරාද කියලා මිනිස්සු දැන් අද සෑහෙන දහම නිසා වෙනස් වෙච්ච ජීවිත තියෙනවා ඇති. වැරද්ද අහුවෙන්නේ නැති වෙන්න. මොකද වැරද්දකට බැලුම් අහන්න වෙයි, ගුටි කන්න වෙයි. ඕකට හරි බයයි පුංචි කාලේ ඉඳන්. ඕකට නෙවෙයි බය වෙන්නේ. වැරද්දටයි බය වෙන්නේ. බැලුම් අහලා ගුටි කාලා හරි කමන්නේ වැරද්ද හැදෙනවා. නිදීනං වේ පවත්තාරං යම්පස්සේ වජිතසින නිගයවාදීන් මේදාවී තාලිසම් පණ්ඩිතම් බජේ. තාලිසම් බජමානස සෙයෝ හෝතින පාපියෝ. නිදීනං වේ පවත්තාරං නිදානයක් වෙන්න කෙනෙක් විදිහට දකින්න. කාවද? යම් පස්සේ වජ්ජ දසිනවා. වැරැද්දක් වෙන්නම කෙනාව. කොයි විදිහටද? නිග්ගහයවාදීන් මේදාවී තාදිසම් පණ්ඩිතම් බජේ. මේ බැනලා කරලි වෙල්ලා. වැරැද්දක් වෙන්නම කෙනෙක් ඉන්නවා නම් අන්න එයාව. අන්න ඒ වගේ පණ්ඩිතයින් ඇසුරු කරන්නේ. තාදිසම් පණ්ඩිතම් බජේ. තාදිසම් බජ මානස සෙයෝ හෝතින පාපියෝ. අන්න එහෙම තිරිස ඇසුරු කරන තිරිස දිනෙන් දින දිනුවොට පත් වෙනවා මිසක් යහපතට හැරෙනවා මිසක් කවදාවත් පාපේට නැඹුරු වෙන්නේ නැහැ කියලා. එහෙම ඒකෙන් දැන් එන්නේ කියන නිදාණයෙන් නම් ඔය අනිත් පැත්තට හැරෙන්නේ. ඒ නිදාණය නම් වලක්ක ගන්න. දැන් සෙයෝ හෝති න පාපියෝ නෙමේ. වැයි අනිත් පැත්තට ඉඳලා. ගුණයෙන් ඉහළට යනවා කියන එකක් වෙන්නේ නැහැ. එන්නෙන් පාප ධර්මයන්ගෙන් පිරිහිලා පිරිහිලා පහළට යනවා කියලා එකක් තියෙනවා. බොරුව කියන්නේ හරි භයානකයි. බොරු කරන්න පුරුදු වෙනවා කියන එක හරි භයානකයි. නමුත්
අද අම්මලා තාත්තලා දරුවෝ කරන කියන බොරුද අනේ ඔය පොඩි බොරුවක් කියවල මොකද කියලා විල ගණන් ගන්නෑ ඒකගේ මුළු ජීවිතේම කාලා විනාශ කරලා දානවා ඕකට පුරුදු වෙන්න තියලා ඔබ අම්මා තාත්තා හැටියට දරුවන්ට බොරු කියන්න උගන්වන්න එපා ඕකේ හොඳ පොයින්ට් එකක් අල්ල ගන්න ඉතින් නන්ද කුමාරයව පැවිදි කරන්න නන්ද හාමුදුරුවන් අරිහත් කරන්න බුදු හාමුදුරු බොරුවක් කියවනේ කවුද එහෙම කියන්නේ බුදුහාමුදුරු බොරුවක් කියුවේ නැහැ බුදුහාමුදුරු කවදා බොරු කියලා නැහැ යථාවාදී තථාකාරී උන්වහන්සේ කියුවේ යම්කිසි විදිහකින් කියනවනම් ඒ විදිහටම උන්වහන්සේ කරනවා නන්දහාමුදුරු අරිහත් වෙලා ඇවිල්ලි වෙලා බුදුහාමුදුරුගෙන් දිව්‍යාංගනාව ඉල්ලුවානම් අරිහත් වුණා ස්වාමීනි දැන් ඔබ වහන්සේ පොරොන්දු ඉෂ්ට කරන්න කාලය කිව්වනෝ ඒකාන්තයෙන් දිව්‍යාංගනාව දෙනවා නමුත් උන්වහන්සේ අරිහත්ත්වේ සාක්ෂාත් කරපු ගමන් තථාගතයන් වහන්සේ ඉස්සරහට ඇවිල්ලා තථාගතයන් වහන්සේව ඒ වෙච්ච පොරොන්දුවේ නිදහස් කළා කියලා ඒ සඳහන් වෙනවා. ස්වාමීනි ඔබ වහන්සේ වෙච්ච පොරොන්දුවක් තියෙනවා මම ඒකෙන් ඔබ වහන්සේව නිදහස් කරනවා ස්වාමීනි තව දුරටත් මට දිව්‍යාංගනාව අවශ්‍ය නැහැ කියලා. උන්වහන්සේ කිවි කරන්න බැරි එකකුත් නෙමෙයි කරන්න නැති එකකුත් නෙමෙයි බොරුවක් කිව්වේ නැහැ. නමුත් කරන්න වෙන්නේ නැති එකක් ගැන තමයි කිව්වේ. ඒක බොරුවක් නෙමෙයි. උනාසේ දැනන් හිටියා අරියත් උනාට පස්සේ නන්දහාමුදුරු එහෙම ඉල්ලන්නේ නැහැ කියලා. හැබැයි උනාසේ දුන්න පොරොන්දුව මත ඉල්ලුවනම් දෙනවා. උනාසේ ඇවිල්ලා අරිහත්ත්වේ ප්‍රකාශ කරපු ගම පොරොන්දුව අවශ්‍ය නැහැ ස්වාමීනි කිව්වේ නැත්තම් එහෙනම් බුදුහාමුදුරු සමට දෙන්නත් තිබුණා. බුදුහාමුදුරු බොරු කියලා නැහැ. මිනිස්සු බොරු කියන්නේ ඕන ඕවා තමයි පාවිච්චි කරන්නේ. බුදුහාමුදුරුවෝ තිතින් බොරු කිව්වනේ සම්‍යක් ප්‍රයෝග කියන්නේ බොරුවකට නෙමෙයි ඒක ප්‍රයෝගයක් උපායක් ඒක බොරුවක් නෙමෙයි නන්දහාමුදුරුවනේ කරේ ප්‍රයෝගයක් උපායක් බොරුවක් කිව්වේ නැහැ දෙන්නේ නැහැ නෙමෙයි දෙන්නේ නැහැ කියලා හිතාගෙන දෙන්නම් කියලා කිව්වේ නැහැ ඒක බොරුවක් දෙනවා නමුත් නන්දහාමුදුරු පොරොන්දු ඔබ වහන්සේගේ පොරොන්දුවේ මම ඔබ වහන්සේ නිදහස් කරනවා කියලා කිව්වා. එහෙමම තියෙන. බුදුහාමුදුරු කවදාවත් බොරු කියලා නැහැ. මිනිස්සු බොරු කියන්න හදාගත්ත ක්‍රමවේද ඔය තියෙන. තමන්ට බොරුවක් කියන්න උනනම් අර තථාගතයන් වහන්සේවත් ඒක රැල්ල ගන්නවා. තථාගතයන් වහන්සේ කියලා කියන්නේ යථාවාදී තථාකාරී යම් කිසි විදිහකින් කිව්වනම් ඒ විදිහටම කරන ගුණයක් තියෙන කෙනෙක්. යම් විදිහකට කළා නම් ඒ විදිහම කියන කෙනෙක්. ඔබ හොඳට කල්පනා කරලා බලන්න ඕනේ. ඕවා ලේසි පහසු ගුණ නෙමෙයි. තාටන් කිව්වනම් ඒකේ පිටිලා ඒ දේ කරන්න බෑ. කරන්න ගියාම ඒවා පොඩ්ඩක් එහෙට මෙහෙට වෙනවා. මං අරක කරන්න මේක කරන්නම් කියලා උඩ දාලා බාරගත්තට. පස්සේ කරනකොට ඉතින් එහෙම කරන්නේ නෑ. ඒ වගේම යථාකාරී තථාවාදී. ඔය තියෙන අමාරුම වැඩි. පුළුවන් නම් කරපු ටික ඔක්කොම කියන්න බලන්න. ඔගෙන් 90% කපලා තමයි කියන්න වෙන්නේ. එහෙම කියන්න බෑ. එහෙම කියන්න පුළුවන්. හරියටම මේක පූර්ණේ කරගත්ත කෙනෙක්ට තමයි. අනිත් අයට ඉතින් ටික ටික හලා ගන්න වෙනවා. එහෙම නැත්තම් ගුරුවරයෙක් ගාව ගිහිල්ලා වෙලා තමන්ව සම්පූර්ණයෙන් විවරණය කරගන්න පුළුවන් ගෝලෙට. මොනවද උනේ ඒක එහෙම කියත හැකි. මෙහෙම වුණා, මෙහෙම වුණා, මෙහෙම වුණා, මෙහෙම වුණා. ඔව හංගගෙන හිතවල ගොඩ ගහගෙන ඉන්න කාටවත් මේ වගේ හරියට කරන්න බෑ මේ ගුණවල පිළිහිටන්න බෑ ඒ නිසා ඒ මට්ටමට තථාගතයන් වහන්සේ කියන හිතන එක සම්පූර්ණ වැරදි තථාගතයන් වහන්සේ කියලා කියන්නේ එහෙම චරිතයක් නෙමෙයි නිසා ඒ ඇවිල්ලා මේ ලෝකේ පහළ වෙච්ච මහ උත්තම ශ්‍රේෂ්ඨ චරිතයක් මේ ලෝකේ කාටවත් සමාන කරන්න බෑ උන්වහන්සේ මිනිස්සුන්ට බොරු කියන උනනම බුදුහාමුදුරුව අල්ලා නොගන්නාසේක්වා බුදුහාමුදුරුවෝ කියන්නේ කවම කවදාකවත් බොරුවක් කියපු කෙනෙක් නෙමෙයි නිසා. බොරු කියන්නේ කවද? ඔබේ දරුවන්ට බොරු කියන්න දෙන්න එපා. ඒ අය බොරුවෙන් අයින් කරලා තියාගන්න. නැත්තම් ගිහිල්ලා 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 දැන් ඔබ හොඳට කල්පනා කරලා බලන්න.
ඉස්ලාම ඉස්කෝලේ යන කාලේ සිගරට් එකක් බීලා බොරු කිව්වේ නැද්ද? අරක්කු බීලා බොරු කිව්වේ නැද්ද? කාටවත් අහුවෙන්නේ නැතෙන් ට්‍රොපියක් කාලා අනම්මනම් කරලි වෙලා. දැන් මේ ඉස්සරහා ටීචර් හොඳටම දන්නවා මේක බොරු කියන්නේ කියලා. දැන් කියන බොරුව ඇත්තම වගේ නිසා. දැන් හොඳටම දන්නවා බොරුව කියන්නේ කියලා. නමුත් ටීචර්ට පොයින්ට් එකක් නැහැ කතා කරන්න. කාටද පාඩු? ප්‍රින්සිපල්ට පොයින්ට් එකක් නැහැ. ඒ නිසා අතහැරලා දානවා. හා හා යනවා යනවා. මම අල්ල ගන්න වෙන දවසක් කියලා. දැන් හොඳටම දන්නවා මේක සිගරට් එකක් බීලා මේ මොකක් හරි කරලා ඉන්නේ කියලා. අතහැරලා දානවා. කාටද පාඩු? ප්‍රින්සිපල්ට පාඩු නැහැ. ගුරුවරයාට පාඩු නැහැ. අම්මට තාත්තට පාඩු නැහැ. ඒ අය ඔක අතහැරලා දැම්ම කියලා වෙලා සතර පායට යන්නේ නැහැ. වැරද්ද කරපු කෙනාටයි පාඩු. අවවාදයක් හම්බෙන්නේ නැහැ ඊළඟ පාර හදාගන්න. ගුටියක් කාලා බැලුමක් යහුවා නම් ඊළඟ පාර හදාගන්න තිබුණා. ගුටිය කන එකටයි අර බැලුම් ගහන එකටයි බය වෙලා කෙරේ මහ දරුණු වැඩක්. සතර පායේ කෙලවරක් ගිහින් වෙලා මහ දුක් විඳින තමයි ඔය ගෙවල ඉවරයක් කරන්නේ. සමහර පෙරේතයෝ ඉන්න ඒ පෙරේතයෝ කාන්තාරවල වගේ පහල වෙලා තියෙනවා. ඉමක් කොනක් පේන්නේ නැති කාන්තාරවල වගේ පහල වෙලා තියෙනවා. තිබහයි බඩගිනි හොයාගෙන යනවා කෑම. මේ ගිනි ගහන මද්දාන වගේ අවුව තියෙනවා. පිච්චෙනවා කියලා කියනවා. කන්න බොන්න නැතුව ඉවස ගන්න බෑ. කලන්ත හැදෙනවා කියනවා. හැබැයි සිහි නැති වෙන්නේ. බිම වැටෙනවා කියනවා. දරා ගන්න බෑ නැගිට ගන්න පණ නැහැ කියනවා. පොළොවේ ඔළුව හප්ප ගන්නවා කියනවා. අත් වලින් පොළොවට ගහනවා කියනවා. කෑ ගහනවා කියනවා. කෙස් වලින් අද ඇද ගන්නවා කියනවා. දරා ගන්න බෑ පීඩාව. එච්චරට තිබහයි එච්චරට බඩගිනි. පොළොව දිගේ පෙරලෙනවා කියනවා. කල්ප ගණන් දුක් විඳින තියෙනවා. කල්ප ගණන් දුක් විඳින තියෙනවා. වතුර හම්බෙන්නේ නැහැ. කන් හම්බෙන්නේ නැහැ. ඕවා කරගන්න එපා මෙතන. ඒ කටවල් වලින් කරන වැරදි වලට කටවල් පණුව ගහලා තමයි මිනිස්සු දුක් විඳින්නේ. කටක් අරින්න බෑ ගඳ ගහන්න පටන් ගන්න. පෙරේත අද්දව කියලා කියන්නේ මහා දුක් දුක්ඛිතම අද්දව. මහ විශාල ශරීරවලට පුංචිම පුංචි කටක් ඇවිල්ලා. ඉතින් කන බොන જાති තිබ්බට වැඩක් නැහැ. උගරින් පල්ලෙහාට වැටෙන්නවත් හම්බෙන්නේ නැහැ ඒවා. මොකද එච්චර චූටි කටක් තියෙන. ඒකෙන් එනේවා අර ශරීර 10ට පිච්චලා යන බඩ පිරෙනවා කියලා කවදාවත් එන්නේ නැහැ. පේත ලෝක කියලා කියන්නේ මම භයානක. ඒ ඇවිල්ලා ශේෂ කර්ම කියවන්න තියෙන තැන. ශේෂ කර්ම එහෙමනම් ඒකේ මහ විපාකේ කොහොමද කියලා ඇවිල්ලා හිතාගන්නේ. ඒක ගැන කියන්න අපිට වචන නැහැ. ඒ නිසා ඔය තැන් වලට යන්න තියෙන පාරවල් වහගන්න. බොරු කියන්න දෙන්න එපා දරුවන්ට. පුංචි කාලේ නම් බොරුව කිව්වම ඇත්ත කතා කරන්න පුරුදු කරගන්න. බොරු කියන්න පුරුදු කරන්න එපා. දරුව බොරු කියවම ගණන් ගන්න නැතුව අරින්න එපා. මොකද ගණන් ගන්න නැතුව ඇරියම ඔබට මුකුත් වෙන එකක් නැහැ. නමුත් දරුවගේ ගන්න දෙයක් නැති වෙලා. දරුව ඕන එකක් කැල්ල වෙලා බොරුව කියන්න පුරුදු වෙන පටන් ගනි. දරුවට කියලා දෙන්න මොකද බොරුව කියවම වෙන්නේ කියලා. පුතේ බොරු කියන්න එපා මේ හිඳ බොරු කියන්න එපා මේ හිඳ බොරු කියන්න එපා මේ හිඳ බොරු කියන්න එපා. යම්මතු දවසක ඕන දහ බලුවක් කැල්ල වෙලා ඒක වහන්න බොරුවක් කියනවා. මිනිස්සු උසාවියේ අර කූඩුවට නැගලිවෙල මිනිමරලිවෙල බොරු කියන්නේ. නීතිඥයෝ ඇවිල්ලා ඒ හොඳටම දන්නවා මේක තමයි මිනිමරල තියෙන්නේ කියලා. බොරු කියන්නේ. හොඳට කල්පනා කරලා බලන්න. දොස්තර අතින් මොකක් හරි වෙලා ඒ මනුස්සයා මැරුණා. බොරු කියන්නේ. ලෙඩකින් තමන්ට සල්ලි ටිකක් කොහොම හරි ගන්න ඕනේ.
ඉතින් ඩෙඩාට එන ලොකු ලෙඩක් තියෙන කිරිවිල බොරු කියන්නේ. මේ අපි කාටවත් බනිනවා නෙමෙයි. මේ කාගේවත් දොස් කියනවා නෙමෙයි. අපි මේ කියන්නේ. මේ තියෙන්නේ මේ ලෝකේ භයානක පාප කර්ම කියලා. මැරිච්ච ලෙඩාව මැරෙලා නැහැ කිරිවිල අර මැෂින් එකට ගහලා බොරු කියන්නේ මිනිස්සුගේ සල්ලි කියන්නේ. ඒ මිනිස්සු ගෙවල් ඉඳන් උගස් තියල වෙලනේ වට වීදං කරා. අනේ අම්මා තාත්තා කී කී. අනේ මගේ දරුවා කී කී. ඒ මිනිස්සුගේ ගිනි ඊට පස්සේ ගෙවන්න තියෙනවා. ඊට වඩා හොඳයි බැනුමක් අහලා ගොටියක් කරලා නිකන් ඉන්නේ. වැරද්ද හදාගන්න එක. ඔය නැත්තම් විනාශ වෙලා යන්නේ ඔය මනුස්ස ජීවිතේනේ. ඔක විනාශ වෙලා ගිහිල්ලා ගෙවන්න වෙන ඊට පස්සේ නිරෙන් ප්‍රේත අපායෙන් තිරිසන් යෝනියෙන් අසුරනිකායි ඒක ගෙවනවා කියන්නේ ලේසි පහසු ගන්න මේ අවුරුදු 60 70ක ජීවිතයක් නෙමෙයි ගෙවන්නේ මෙහෙන් අවුරුදු ගාණක් වෙනවා එහෙන් දවසක් ඒ වගේ කල්ප ගාණක් ගෙවන්න තියෙන ඉතින් කවරේ දෙයක් ගැන කතා කරන්නේ ඒ වගේන මතක් වෙනවා නම් ඒ වගේන දන්නවා නම් අද මිනිස්සුම කරන්නේ ඔය එක වේමානික පෙරේත කියලා පෙරේත යෝනියක් තියෙනවා විමාන පෙරේතයෝ ඒල දිව්‍ය විමාන හා සමාන විමාන තියෙනවා දිව්‍ය සලු ඒ ඔක්කොම තියෙනවා දෙවි කෙනෙක්ම තමයි හැබැයි එකක් පේනවා තම මැරලා ගිහලා උපදින්න තියෙන තැන පේනවා ඒක පේන නිසා ඒ ගොඩක් වෙලාවට මොකක් හරි අටමහා නරකේ නිරේන් එකක් අටමහා නරකේ එකක් නිසා ඒක පේන හින්දා සැනසීමකින් සතුටකින් ජීවත් වෙන්න බෑ හැම තිස්සෙම විඳවනවා විඳෝ 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 මම මැරලා අතන්ට යන්න තියෙන මම මැරලා අතන්ට යන්න තියෙන ඔක්කොම දෙනවා කිසි අඩුපාඩුවක් නැහැ කන්න බොන්න ඔක්කොම තියෙනවා නමුත් පුදුමාකාර ගින්නකින් ජීවත් වෙන්න यदि ओण नोएगा उपगे हिता उपभोक्ता मेल को हेड़ते उप वरदी कर लुकूम हेतु उपभोग हिता पटांग तो उपभोग वरदी गलवगा इतकोट वो बटे अरे निधान पेन के पेन अर वेरद पेन के ना एम වැරද්ද කරන වැරද්දක් පෙන්වන කෙනෙකු පේන නිකන් බුදු අම්මේ කන්න හිතෙනවා වැරද්ද කරපු එක ප්‍රශ්නයක් නැහැ ඒකට බැන්නොත් ගැහුවොත් අන්න ඒක තමයි ප්‍රශ්නේ වෙලා පේන්නේ මේක නෙමෙයි ප්‍රශ්නේ කරපු වැරද්දයි ප්‍රශ්නේ වැරදි කරන එකයි ප්‍රශ්නේ වැරදි කියලා මේ අදහස් කරන්නේ දස අකුසල් ගැන දස අකුසල් කරන්න එපා දස අකුසල් වලින් වළකින්න එහාපත් මිනිස්සුගේ ජීවත් වෙන. මොකද ඒකෙන් ඔබටත් මහා හානියක් වෙලා මුළු ලෝකෙටමත් මහා හානියක් වෙනවා. මෙච්චරයි කියන්න බැරි තරම් ලොකු හානියක් සිද්ධ වෙනවා. යහපත් මිනිස්සු වගේ ජීවත් වෙන. යහපත් මිනිස්සු වගේ නෙමෙයි යහපත් මිනිස්සු වෙලා ජීවත් වෙන. වගේ ජීවත් වෙන්න උනාම හොර වැඩ කරලි වෙල්ල බොරු කර කර ඉන්න තියෙන්නේ. වගේ නෙමෙයි. ඇත්තටම මෙහෙම ජීවත් වෙන. මිනිස්සු ගොඩාක් කරන්නේ යහපත් මිනිස්සු වගේ ජීවත් වෙන එක. යහපත් මිනිස්සු වගේ ජීවත් වෙන්න පමිනි. තේරුණාද? යහපත් මිනිස්සු වෙලා ජීවත් වෙන. එළියට පේන්නේ යහපත් වගේ ජීවත් වෙන්න ඕනේ නැහැ. ජීවත් වෙන්න. නමුත් ඔබේ ඇත්ත එක කරගන්න. නැත්නම් වැරදි කරනවා කියලා ඉල්ල වැරදි පේන්න පේන ජීවත් වෙනකොට ඊටත් වඩා පහත් තැනකටනේ වැටෙන්නේ. ඇත්තටම ඔබ යහපත් මනුස්සයෙක් වෙලා ජීවත් වෙන. ඒකෙන් ඔබටත් මුළු ලෝකෙටම මහ යහපතක් සිදු වෙනවා.